අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත රාජ්‍ය බලයේ රික්තයක් ඇති වුණොත් එය ඛේදවාචකයක් ජනපති කියයි In this game there should be no vacuum if you create a vacuum you are going to serious trouble අසාධාරණ ලෙස සමෘද්ධිය කැපූ සියල්ලන්ටම සමෘද්ධිය සජිත් පොරොන්දු වෙයි අසාධාරණකම් සිදු වුණු අයට සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා ආරම්භයේදීම අනුර අත්හරින දේවල් ආරම්භයේදීම අපි අත්හරලා පින්නන්න මන්ත්‍රීවරුගේ විශ්‍රාමයට පහෝසි එකෙම්ම දැන් අවධානය දේශීය පුවත් වෙත සමෘද්ධි වැඩසටහන කඩාකප්පල් කිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අසාධාරණයට ලක්ව සමෘද්ධි අහිමි වූවන්ට ස්ථීර විසඳුම් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඔහු මේ බව සඳහන් කළේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමග කොළඹදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වුණා. සමෘද්ධි ශේෂ්ත්‍රය මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලට ලබා දෙන දායකත්වය අපි අගෙයීමට ලක් කරනව පමණක් නෙවෙයි අපි මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට රැකගන්නට අනිවාර්යෙන්ම කැප වෙනවා. කොරෝනා කෝවිඩ් සමයේ රජයට සිද්ධ වුණා ණයට මුදල් ගන්න සමෘද්ධි ව්‍යාපාරයෙන් අර කොරෝනා සමයේ රුපියල් 5000 ආදාහරි ලබා ගන්න. හැබැයි තවම ඒ ණය ගෙවලත් නැහැ. දැන් පොලියත් එක්ක ආපහු සමෘද්ධි ව්‍යාපාරයට රජයේ ණයයි බිලියන 43ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 43000. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම පැහැදිලිව කියන්න කැමතියි මේ සමෘද්ධි වැඩසටහන කවුරු උත්සාහ කරත් කඩාකප්පල් කරන්නට ඒක මේ රටේ ජන සමාජයේ මුල් බැහැගත් වැඩසටහන. ඒක කිසි කෙනෙකුට විනාශ කරන්නත් බැහැ විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමන්ලගේ අඩුපාඩුකම් රසක් තිබෙනවා. ඒ අය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ විය යුතු ප්‍රශ්න ගණනාවකට මමත් උත්සාහ දරුවා කෙටි කාලයක් සමෘද්ධි ඇමති හැටියට හිටපු කාලේ විසඳුම් ලබා දෙන්න. ඉතින් මේ වගේ අඩුපාඩුකම් ගණනාවක් තිබෙනවා. උසස් වීමේ වැඩපිළිවෙල සේවාවේ තිබෙන ඌනතාවයන් විෂමතාවයන් මේ ගැටළු වලට ස්ථිරසාර විසඳුම් ලබා දෙන්නට අපේ රජයක් තුල අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවායි කියන එක මම ඔබට කියන්න කැමතියි. ඒ වගේම සමෘද්ධිය කප්පාදුණු පවුල් ලක්ෂ 8ක් සිට මේ කප්පාදුව පිළිබඳව අපි හොයලා බලනවා. අලුතෙන්ම විශ්ලේෂණය කරලා අසාධාරණකම් සිදු වුණු අයට සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවායි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාර ගණනාවක් තිබුණා. ජනසවිය, සමෘද්ධිය, ගැමිදිරිය, දැන් තියෙන අස්වැසුම මේ හැම වැඩසටහනකම ධනාත්මක දේවල් තිබෙනවා, ඍණාත්මක දේවල් තිබෙනවා. ඉතින් උසස් ප්‍රශස්ත රාජ්‍ය පාලනය කියන්නේ හැම ව්‍යාපාරයකම හැම වැඩසටහනකම හොඳ දේවල් ටික අරගෙන අඩුපාඩුකම් මගහරවාගෙන ඉදිරියට යෑම. මැති ඇමතිවරුන්ට වෙන්නුණු දේශපාලන වරප්‍රසාද සියල්ල ජාතික ජනබලවේග ආණ්ඩුවක් තුළින් අහෝසි කරන බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. මොනරාගල පැවති ජන රැලියකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ගණනක් අපදුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා දිනුම රටට රට අනුරට ජාතික ජනබලවේගය සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් එක් ජනරැලියක් මොනරාගලදී පැවැත්වුණා. ඒ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ විවිධ විගඩම්බඩ කරන්න පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහ බැලුවොත් එයාගේ දේශපාලන වේදිකාව නිකන් අර ආටක නාටක වගේ. දැකලා නැද්ද නිකන්? මේ එන්නේ ජනාධිපති ඡන්දයත් උරන්. මේ රටේ වගකීම් සහිත ආණ්ඩුවක් තෝරගන්න. හැබැයි එතුම මොකද කරන්නේ? එතුම එහෙට එකක් කිනා මෙහෙට එකක් කිනා එයාම හිනා වෙනවා අනිත් අයට හිනා යන්නෙත් නේද? එතුම හිනා වෙනවා. දැකලා තියෙනවද? එයා එක කවියක් කියනකොට මම තව කවියක් කියනවා. නෑ එහෙම නෙමෙයි. දේශපාලන විවාද නම් විධිමත්ව කරමු. මම අහන ප්‍රශ්න ටික කලින් ඉවන්නම්. ලෑස්ති වෙලාවිලා උත්තර දෙන්න. එහෙම කියනකොට කියන මොකද්ද? නෑ නෑ තනියම එන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තරඟින් නෝඩ. කවුද IMF එක ඡන්දෙ ඉල්ලනවද මෙහි? නෑ නෑ. ඒ කියන්නේ මොකද්ද? අද ඒගොල්ලන්ට කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද කියලා තීරුම් ගන්නම බෑ. අපි ආණ්ඩුව හදමු. ඉස්සෙල්ලාම අපි පාර්ලිමේන්තු විසුරුවා හරිනවා. දැන් කියලා තියෙන්නේ. එතකොට ජනාධිපති ඡන්දේ රනිල් ගෙදර
පාර්ලිමේන්තු ඡන්දයෙන් සසේන්ද්‍ර ගෙදර. ඔය පාර්ලිමේන්තු ඉන්නේ 150කට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණදී ගෙදර. නැද්ද? ඉන්න කට්ටිය ගත්තාම මිරිස්කුඩු ගෙනාපු අය. එක දවසක් එක්කෙනෙක් මිරිස්කුඩු ගෙනල්ලා තව කෙනෙක් පිහියක් ගෙනල්ලා. කතානායකතුමා අහලා තියෙන අඹ ගෙනාවේ කවුද කියලා. ඇයි දන්න අඹ කන්ද කියලා. තියෙන පාර්ලිමේන්තු මොකද්ද එතකොට? ස්කූටි බයිසිකලක් ගේන්නේ. තරුණයෙකුට හොන්ඩා බයිසිකලක් පදින්න ආසයි ජපන් බයිසිකලයක්. ගේන්න දෙන්නේ නැහැ. කතානායක ලියුම් දෙනවා දෙගොල්ලම එකතු වෙලා වාහන බලපත්‍ර දෙන්නලු. මරික්කා රනිල් වික්‍රමසිංහ බල රහස්‍ය සාකච්ඡා කරනවා වාහන පර්මිට් දෙන්න. මේවා පාර්ලිමේන්තුද? නෑ. ඒ නිසා අන්න 22 වෙනිදා වෙනකොට අපි පාර්ලිමේන්තු විසිරුව හැරලා දෙන්නම්. ඡන්ද දිනේ දවසේ ඕගොල්ලෝ ඒගොල්ලෝ ගෙදර යවන්න. මහා ඡන්ද දිනේ. අපි ලෑස්ති. මේ රට හදන්න ඕන. ආරම්භයේදී අපි අත්තරලා පෙන්නන්න. මන්ත්‍රීවරුන්ග විශ්‍රාමයට පහෝසි. එකෙන්ම මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අවෝසි. ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන එක අවෝසි. ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් තෙල් මේ ලයිට් බිල් වතුර බිල් ගෙවන කහෝසි. ජනාධිපතිතුරුන් විශ්‍රාමයට පහෝසි. හිටපු ජනාධිපතිතුරු බලාගන්න කහෝසි. ඇමතිවරයා පස්සේ වාහන හත අට යන එක අහෝසි. ඇමතිවරට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැත්නම් පොලිසියෙන් ලබා දෙන්නේ නැත දොරාරින්ඩ ඒක අහෝසි. රට වටේ තියෙන ජනාධිපති මන්දිර අහෝසි. හරිනේ රයිට්. මෙන්න අපි ලෑස්ති රට හදන්න. රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතල ඛේදවාචකයකට මඟපාදන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රාජ්‍ය බලය සෑම අවස්ථාවකදීම එක් පාර්ශවයකින් අනිත් පාර්ශවයට සුමටව හුවමාරු විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. වෛද්‍යවරුන්ගේ සංසදයේ අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. නිරෝගිමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු යන තේමාව යටතේ බත්තරමුල්ල වෝටසේජ් හෝටලේදී වෛද්‍යවරුන්ගේ සංසදයක් පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. I took over the country when there was no one else and I did that very fast because in this game there should be no vacuum as far as power is concerned. If you create a vacuum you are going to serious trouble. You must never have a vacuum in power. It must legally be passed from one to another. Anyway to reduce the percentage of tax which is implemented on the professionals. As Dr. Samrathunga is say, a long way to go to stabilize ourselves. This is why we went through a system of taxation which included increase in VAT and also the adjustments in the payee tax. I cannot say yet. Strengthening the rupee, you've been able to give some relief on prices. The other is implementing the Uday Seniratna report which will also add something. Still there will be a gap which we hope in the next year or so to sort out. It's difficult and that's why we are trying to make the all adjustments that we can. But every year there will be adjustments, next year also, hopefully. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.